ආයුබෝවන්ලමයි ජීනිියස් ගිටස් චැනල්ලකට ඔයාලව සහදරයෙන් පිළිගන්නවා. ඔන්න මං අද ඔයාලට අලුත් පාඩමක් කරගෙන ආවා. අද මං ඔයාලට හැඩතල හඳුන්වා දෙනවා. අපේ වටපිටාවේ විවිධ හැඩතල සහිත ද්‍රව්‍ය අපි දකිනවා නේද? ඔව්. එතකොට අද මං ඔයාලට ප්‍රධාන හැඩතල හතරක් කියලා දෙනවා. බලන්න මේ හැඩය. මේක ත්‍රිකෝණය. ආයෙත් හොඳට බලන්න. මේ තියෙන්නේ ත්‍රිකෝණය. කෝ ආයෙත් කියන්න ත්‍රිකෝණය. දැන් ත්‍රිකෝණ හැඩයට අපේ වටපිටාවේ අපි දකින දේවල් මොනවාද? ඔව් ළමයිනි, ඔයාලා ගොඩාක් කැමති චීස් කෑල්ල, පීසා කෑල්ල, අයිස්ක්‍රීම් කෝන් එක, ඒ වගේම ඊජිප්තුවේ පිරමීඩ, කූඩාරම් නේද? ආයෙත් බලමුද අපි. චීස් කෑල්ල, පීසා කෑල්ල, පිරමීඩය, අයිස්ක්‍රීම් කෝන් එක, කූඩාරම්. මේ බලන්න, මේ තියෙන්නේ මොනවාද? මේ තියෙන්නේ වෘතය. කෝ ආයෙත් කියන්න ඔයාලා වෘතය. රවුම් හැඩය කියලා කිව්වොත් ඔයාලා හැමෝම දන්නව නේද? හරියටම කියනවා නම් මේකට අපි කියන්නේ වෘතය කියලා. දැන් මේ හැඩයට අපේ වටපිටාවේ අපි දකින දේවල් මොනවාද? බිස්කෝතු. ඔයාලා ගොඩාක් කැමති බිස්කෝතු වර්ග තියෙනවා වෘත හැඩයට. ඒ වගේම වළලු, සීඩි තැටිය, රෝදය, ඔරලෝසුව. ආයෙත් බලමු. බිස්කෝතු, වළලු, සීඩි තැටිය, රෝදය, ඔරලෝසුව. වෘත හැඩය ඔයාලා හොඳට හඳුනගත්තා නේද? ඍජු කෝණාශ්‍රය. මේ හැඩයට අපි කියන්නේ ඍජු කෝණාශ්‍රය කියලා. කෝ ආයෙත් කියන්න ඍජු කෝණාශ්‍රය. මේ හැඩයට අපේ වටපිටාවේ අපි දකින දේවල් මොනවාද? දොර, අඩි රූල, රූපවාහිනිය, ජංගම දුරකථනය, වගේම ඔයාලා ගොඩාක් කැමති චොකලට් එක. කෝ ආයෙත් බලමු. දොර, අඩි රූල, රූපවාහිනිය, ජංගම දුරකථනය, චොක්ලට් එක. සමචතුරශ්‍රය. හොඳට බලන්න, අතරැස් කොටු වැඩය. ඒකට අපි කියන්නේ සමචතුරශ්‍රය කියලා. මේ හැඩයට අපි වටපිටාවේ දකින දේවල් මොනවාද? බෑගය, ජනේලය, ඔරලෝසුව, තෑගි පෙට්ටිය, පරිගණකය. ආයෙත් බලමු. බෑගය, ජනේලය, ඔරලෝසුව, තෑගි පෙට්ටිය, පරිගණකය. දැන් ඔයාලට ප්‍රධාන හැඩතල වර්ග හතර දන්නවා. කෝ ආයෙත් මතක් කරගමු. වෘතය, ත්‍රිකෝණය, ඍජුකෝණාශ්‍රය, සමචතුරශ්‍රය. ආයෙත් මං ඔයාලට අලුත් පාඩමක් අරගෙන එනවා. ආයුබෝවන් ළමයිනේ, ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.